රයිට් 84 මොකද්ද එන්නේ? ඒක 84 දෙක දෙන්නේ උපන් දෙක කියන්නේ හිස්පේලියක් සහිත පාද දැක්වෙන පයිතන් කේත ඛණ්ඩය සලකන්න වම්පසින් දැක්වෙන පේලියංක මග පෙන්වීම සඳහා පමණි. ඒ කියන්නේ මේ 1 2 3 4 5 කියලා දාලා තියෙන්නේ අඳුර ගන්න ලේසි වෙන්න කියලා කියලා තියෙන්නේ. මග පෙන්වීම සඳහා පමණි. මොකද අපි දන්නවනේ Python ප්‍රෝග්‍රෑම් එකක් ලියනකොට ප්‍රෝග්‍රෑම් එකේ පේලි 1 2 3 කියලා නම් කරන්න ඕනේ නැහැ කියලා. ඒ කේතෙහි කොටසක් නෙවෙයි කියලා කියනවා. right. එහෙනම් පළවෙනි පේලියේ තියෙන්නේ මොකද්ද? කමෙන්ට් එකක්. ඒක අපි කරගන්න ඕනේ නැහැ. දෙවෙනි පේලියේ තියෙන අන්තර්ගතයක් කලයි. පස්වෙනි පේලියත් කමෙන්ට් එකක්. right. මොකද අපි කියන්නේ? ඉහත ක්‍රමලේ sorry ඉහත කේතේ ක්‍රමලේඛක විසින් අර්ථ දක්වන ලද සම් නැමැති ශ්‍රිතය අඩංගු වී ඉතිහා කෙලින්ම කියනවා සම් කියන ශ්‍රිතය තියෙන්න ඕන කියලා. සම් නැමැති ශ්‍රිතය නිවැරදිව අර්ථ දැක්වීම සඳහා දෙවන පේලියේ ස්ථානට පහ දැක්වෙන කුමක් ඇතුළත් කළ යුතුද? බොහොම ලේසි ප්‍රශ්නයක් මේ. හරි, එතකොට සම් කියන ශ්‍රිතය අර්ථ දක්වන්න දෙවෙනි පේලිය ලියන්න ඕනි කියන අහන්නේ. එතකොට මේක කීයටවත් මොකද කියන්න තියෙන්නේ? ශ්‍රිතයක් අර්ථ දක්වන්න බෑනේ. මෙහෙම මේ තියෙන ශ්‍රිතයක් අර්ථ දක්වපු එකක් භාවිතා කරලා. ආ, භාවිතා කළත් මේ ආක් කියලා තියෙන්නේ. කියලා මේක ඉස්සරහට ඩිෆෙන්ඩ් එපෑ. ෆන්ක්ෂන් කියන නමෙන් ශ්‍රිතයක් පටන් ගන්න නෑ. මේ දෙකම වැරදි. ඊගාට ගන්න පේනවා මේකේ ශ්‍රිතය අර්ථ දක්වන පේලිය ලිව්වට පස්සේ S සමානයි ආග් 1 සහ ආග් 2 කියලා තියෙනවා. මේ ආග් 1 ආග් 2 කියලා කියන්නේ මොකද්ද? පරාමීතීන් දෙක. ඒකේකොල්ල ආග් 1 ආග් 2 කියලා දාන්න හේතුව තමයි දැන් පිටින් දත්තයක් ලබා ගැනීම සඳහා පරාමිතියක් අර්ථ දක්වනකොට ඒ පරාමිතියට අපි කියන්නේ ආගියුමන්ට් එකක් කියලා. ආගියුමන්ට් 1 ආගියුමන්ට් 2 කියන එක තමයි මේ ආග් 1 ආග් 2 කියලා ඒගොල්ලෝ කෙටියෙන් දාලා තියෙන්නේ. තමන්ගේ නෝට් එකේ ආගියුමන්ට් කියන වචනේ මම අර්ථ දැක්වීමේ දීලා තියෙනවා. පොඩ්ඩක් බලන්න ඒවා. හරි, එහෙනම් මේ ශ්‍රිතය අර්ථ දක්වන්නේ ආගියුමන්ට්ස් දෙකක් සහිතව. ඒක අපිට ඔප්පු වෙනවා මේ තියෙන පුතේ ශ්‍රිතය භාවිත කරපු තැනක් නෙමෙයි. සම් කියලා ශ්‍රිතය භාවිත කරලා තියෙනවා 10 20 ඇතුළත් කරලා. ඒ කියන්නේ පරාමිතීන් දෙකයි මේකේ තියෙන්නේ. එහෙනම් ශ්‍රිතය අර්ථ දක්වන්න ඕනි පරාමිතීන් දෙකක් සහිතව. එහෙනම් උත්තරේ එන්න ඕනේ මොකද්ද? දෙක. def sum arg1 arg2. උත්තරේ දෙක. එතන පස්සේ රිටර්න් එක හා රිටර්න් එක දාලා නැත්නම් print එකේදී උත්තරයක් පෙන්වන්නේ නැහැ නේද? නෑ නෑ, රිටර්න් එක දා මොකද්ද? රිටර්න් එක ඔතන ওই විදිහටම මේ දාලා නැත්නම් රිටර්න් එක දාලා නැත්නම් print එකේදී total එක පෙන්වන්නේ නැහැ නේද? රිටර්න් කරන්න කියලා කියන්නේ අවුට්පුට් කරන්න කියන එක තමයි. ඒ කියන්නේ print එක ඇතුළ තියෙන්නේ ෆන්ක්ෂන් එක ඇතුලේ නෙමෙයි. ඔය එක ආදේශ කරලා තියෙන ටෝටල් වලට සම් එකෙන් ඔතන ඇදලෙන ශ්‍රිතය අස්සෙන් රිටර්න් එක. ඔයා කතා කරන්නේ මේකත් එක්ක නේද? ඔව්, ওই ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. ඔව්, මේ ප්‍රෝග්‍රෑම් එකට අනුව ගත්තොත් එහෙම print total තියෙනවා. නෑ, මේකේ ප්‍රශ්නයක් නැහැ නේ පුතේ. දැන් මේකේ තියෙන්නේ සම් 10 20 කියලා කිව්වහම එතකොට දහය විස්ස මේකට ආදේශ වෙනවා. ඒ කියන්නේ ආග් 1ට 10 එනවා, ආග් 2ට 20 එනවා. මේ දෙක එකතු වෙලා 30 වෙනවා. 30 ආදේශ වෙන්නේ S ට. ආරයි. ඔව්. එයා කියන කාරණේ. එතකොට මේකේ S ව S කියන එක මෙතන සඳහන් නැති හින්දා. එහෙමද කියන්නේ? මගෙ ඔය ප්‍රෝග්‍රෑම් එකේම return s කියන පේලිය නැත්තම්. ඔව් නෑ පුතේ, ඒක තීරණය වෙන්නේ මේ අපි පාවිච්චි කරන Python version එක මත. දැන් මෙතන සම් එක භාවිත කරලා තියෙනවනේ. හරි, අනිත් එක මේ පේලිය තුල output එකක් පෙන්වලා නැහැ නේ. මේක කරලා තියෙන්නේ සම් එකෙන් එන, ඒ කියන්නේ සම් කියන ශ්‍රිතය භාවිතයට ගත්තට පස්සේ ගොඩනැගෙන උත්තරේ total වලට ආදේශ වෙන්න කියන එකනේ. දැන් සම් කියන ශ්‍රිතය ක්‍රියාත්මක කරපුවාම return නැහැ කියලා හිතමුකෝ. සම් කියන ශ්‍රිතය ක්‍රියාත්මක කරපුවාම මේ කියන්නේ මේ පේලිය දෙක ක්‍රියාත්මක වෙනවානේ. එතකොට S වලට අගයක් එනවානේ. හරි, එතකොට ඒ S වල අගේ total එකට ආදේශ වෙන්න පුළුවන්. ඒක ආදේශ කර ගැනීම තීරණය කරන්නේ මේ version එක මත. හරි, ඒ කියන්නේ මේ මේකේ අපිට return කියලා කියන එක තියෙන එක ප්‍රායෝගිකයි. ඒ කියන්නේ output කරන්න කියන එක මේ කියන්නේ. හැබැයි return කියන එක නොතිබුණත් S එක ගන්න ඉඩකඩක් තියෙනවා සමහර versions වල. ඒ කියන්නේ
අලුත් වර්ෂන් එකක් ගත්තොත් ඉඩකඩක් තියෙනවා. ඒක චෙක් කරලා බලන්න ඕනේ. හරි. ඔතන දැන් රිටර්න් කියන එක දැන් අර ස්පෙසිෆිකලි හොයාගන්නේ කොහොමද? ඒකේ යා දැන් අපි ඔතන සම් 10 20 කියලා දැම්මම සමහර අපිට ආයෙ දාන්න පුළුවන් ඒ සමානයි S බෙදීම 2 කියලා. එතකොට AS 2යි 2 2ක් තියෙනවානේ මේක ඇස්සේ. එතකොට A ද S ද කියලා රිටර්න් කරන්න මොකද්ද හොයාගන්න බෑනේ. ආයිකන් දැන් ඔතන පැහැදිලිවම තියෙන එක ක්‍රියාකාරකමනේ S විතරයිනේ තියෙන්නේ අර්ධක එකතු වුණාට පස්සේ. ඔව් එතකොට දැන් අපි හිතමු average කියලා එක උත්තරගෙන S2කට බෙදලා එහෙම මේ ක්‍රියාකාරම උත්තර දෙනවා. එතකොට A ද S2ම තියෙනවනේ ඔතන ක්‍රියාකාරම වෙනවනේ මේක ඇස්සේ. ශ්‍රිතය එතකොට ඇතුලේ. ඔව් එතකොට S return වෙන්නේ නැති හින්දා එකක් අරයි කොහොමද බලන්න. A ද මගේ S තමයි ප්‍රධාන ප්‍රශ්නයක් තියෙන එක තමයි. ඒවා කියන්නේ දැන් සංකේන ශ්‍රිතය ඇතුලේ කැල්කුලේෂන් දෙකක් තිබුණොත් S කියන වේරියබල් එක හැර තවත් වේරියබල් එකකට මොකද්ද ඒක ටෝටල් එකට ආදේශ වෙන්නේ කියන එකනේ. ඔව් නේ ඔය තර ප්‍රශ්නයක් තියෙනවා. හරි. ඔව් එතන අවුලක් තියෙනවා. දැන් ඒ වගේ තැනකදී රිටර්න් එක කියන එක වැදගත්. එතන එහෙම නැත්තම් ඒ අවුට්පුට් එකට අදාළ මොකක් හරි අපිට ලියන්න වෙනවා. يعني මේ වගේ සරලව ආදේශ කරලා ගන්නේ නැතුව මොකක්ද අගේ කියන එක අපිට ලියන්න වෙනවා. තේරුණා? ඒක ලියන්න වෙනවා කියලා කියන්නේ එතකොට අපිට ඉස්සරහට අහුවේ ඒක. එතකොට අර අපි සම් එක මොකක්ද S එක හරි එහෙම තමයි කියන විදිහට average එක හරි අපි ගන්න එක නිකන් normal මේ විදිහට variable එකක් විදිහට ගන්න නැතුව global type variable එකක් විදිහට අරගෙන ඒ global type variable එක තමයි මේකට ආදේශ කරන්න වෙන්නේ. right. එතකොට ඔය කියන කාරණේ තුළ පදනමක් තියෙනවා. ඒ පදනම තමයි දැන් ශ්‍රිතය ඇතුලේ අගයන් දෙකක් output වුණොත් අයනත් මං කියන එක මං කතා කරන එක ඇහෙනවද? මං කරා රුදු දෙතින් ඇහෙනවද මං කියන්නේ? ها كو كده كان نده كده كان نده هنا سر دايره أو سر බලමු අපි කොච්චර වෙලා කරන්න බෑ මේ දන්නේ නැහැ මේ පොඩි මේ කරන්ට් එක නැතුව දැන් රවුටර් එක ඔෆ් වුණා මම ෆෝන් එක කනෙක්ට් කරලා මේ දැන් යන්නේ කරන්ට් එක ආවද? බලමු.
හරිනේ 84 තීරණ දෙනවා කො කතාව නැන් කො කියන්නේ අපි 85 දැන් එනවා 85 මොකක්ද දාපු උත්තරේ ටිකක් කියන්න ඒක නම් 85 ගැහුවේ නැහැ. ඈ ඒක නම් එකක් ගැහුවේ නැහැ. දැන් ගැටලුවක් වගේ පේනවා දෙකේ ඔව් ටිකක් පැටලෙනවා. ඒක බල නම් පහත කවර වගන්තියක් සත්‍ය වේද කියලා අහනවා 1 යන්ත්‍ර කේතරයට පරිවර්තනය කරනු ලැබ x නම් පරිගණකයේ ක්‍රියාත්මක කරනු ලබන ඉහළ මට්ටමේ පරිගණක භාෂා ක්‍රමලේඛයක් XC ඇති සකසණයට සමාන සකසණයක් සහිත වෙනත් පරිගණකයක ක්‍රියාත්මක නොවේ. ඒක වැරදි. අපෙන් අහන්නේ පහත කවර වගන්තියක් සත්‍ය වේද? ඒ කියන්නේ මොකද්ද? යන්ත්‍ර කේතයට පරිවර්තනය කරනු ලැබ X නම් පරිගණකයේ ක්‍රියාත්මක කරනු ලබන ඉහළ මට්ටමේ පරිගණක භාෂා ක්‍රමලේඛයක් XC ඇති සකසණයට සමාන සකසණයක් සහිත වෙනත් පරිගණකයක ක්‍රියාත්මක නොවේ කියන එක පිළිගන්න බැහැනේ. නේද? මොකද ඉහළ මට්ටමේ පරිගණක භාෂාවක් කියලා කියන්නේ භාෂා ක්‍රම ලේඛයක් කියන්නේ high level language program එකක් නේ. high level language program පුතේ machine එක මත යැපෙන්නේ නැහැ නේ. සකසණේ මත යැපෙන්නේ නැහැ. මේ සකසණේ මත ඍජු ලෙස යපුනේ machine language program එකක් සහ assembly language program උත් යම් ප්‍රමාණයක් යපුණා. එහෙනම් දැන් මෙතන මේ පළවෙනි උත්තරය තුළ කතා කරන්නේ යන්ත්‍රයේ මත යැපීම ගැනනේ. නේ? ඒක අනිත් එක කොහොමත් මේකේ එහෙම වෙන්න බෑ මොකද x කියන පරිගණකයේ තියෙන ප්‍රොසෙසරයට සමාන ප්‍රොසෙසරයක් කියලා කියනවනේ ඊගාව පරිගණකෙත් තියෙන්නේ. එහෙනම් කොහොමවත් ප්‍රශ්නයක් වෙන්න බෑනේ. හරි? ඒ නිසා සකසයක් සහිත වෙනත් පරිගණකයක ක්‍රියාත්මක නොවේ කියන එක අපිට පිළිගන්න බෑ ක්‍රියාත්මක වෙන්න ඕනේ. මොකද ප්‍රෝග්‍රෑම් එක high level program එකක්, high level language program එකක් සහ ඔය කියන සකසනේ x කියන පරිගණකයේ තියෙන සකසනයට සමාන නිසා. හරි? හැබැයි high level program එකක් අසමානව ප්‍රයත්න කරන්න පුළුවන් ඈ. ඒවට පරිවර්තක වෙ ඉන්නවනේ දෙක. ඉහළ මට්ටමේ ඇති ක්‍රමලේඛයක් යන්ත්‍ර කේතයකට පරිවර්තනය කිරීමට පෙර assembly භාෂා කේතයකට හැරවිය යුතු. සම්පූර්ණ වැරදි නුඹේ. කවදාවත් high level language program එකක් පරිවර්තනය කරනකොට machine language එකකට අතරමැද ක්‍රියාවලියක් විදිහට assembly language එකේ මේ assembly කේතයකට පරිවර්තනය කිරීමක් හෝ ඔව් assembly case එකට gate එකට හැරවීමක් කොහෙත්ම කරන්නේ නැහැ. ඒක කිසිම පදනමක් නැති උත්තරයක්. 3 පරිවර්තනයේ interpreted කරන ලද ක්‍රමලේඛයක් සම්පාදනය කරන ලද compile ක්‍රමලේඛයකට වඩා වැඩි වේගෙන් ක්‍රියාත්මක වේ. ඒකත් වැරදි. සාමාන්‍යයෙන් සම්පාදනය කරපු ක්‍රමලේඛයක් තමයි interpreted කරපු ක්‍රමලේඛයකට වඩා වේගෙන් ක්‍රියාත්මක වෙන්නේ. හේතුව සම්පාදනය කරපු ක්‍රමලේඛයට අදාළ මැෂින් කෝඩ් එක අපිට පුළුවන් වෙනම ගබඩා කරන්න. හැබැයි අර්ථ වින්‍යාසක භාවිත කරලා ක්‍රමලේඛයක් පරිවර්තනය කරාට පස්සේ ඒක අපිට වෙනම ගබඩා කරන්න බෑ. එහෙනම් අර්ථ වින්‍යාසක භාවිතයේදී හැම වෙලෙම මුළු ක්‍රමලේඛයම නැවත නැවත පේලින් පේලිය පරිවර්තනය කළ යුතුමයි. හැබැයි අර්ථ වින්‍යාසක භාවිත sorry සම්පාදක භාවිතයේදී පරිවර්තනය කරන්න ඕනි එක සැරේ. එහෙනම් සම්පාදක භාවිතයේ තමයි ක්‍රමලේඛයක් ක්‍රියාත්මකව වේගවත් අර්ථ වින්‍යාසක භාවිතයේදී ඊට සාපේක්ෂව වේගයේ අඩු. එහෙනම් තුන්වෙනි උත්තරෙත් වැරදි. 4 ඇතම් ඉහළ මට්ටමේ භාෂාවලින් ඇති ක්‍රමලේඛ බයිට කේත නමින් හැඳින්වෙන ආකාරයට පරිවර්තනය කරනු ලබන්නේ එවැනි බයිට කේත සාමාන්‍ය සම්පාදනයේ ලබා ගන්නා යන්ත්‍ර භාෂාවට වඩා වැඩි වේගයකින් ක්‍රියාත්මක කරන නිසායි. ඒකත් වැරදි. ඔයගොල්ලෝ පළවෙනි ටියුට් එකෙන් මම ওই බයිට් කෝඩ් එක ගැන කතා කරලා තියෙනවා. ඔය මොනවාද පරිවර්තනයට අදාළව බයිට් කෝඩ් කියලා කියන්නේ ඇත්තට මොකද්ද? අතරමැදි කේතයක්. හරි? එතකොට බයිට් කෝඩ් එක භාවිත කරන්නේ මොකක් මූලික කරන්නේ? අර අපි ඉස්සෙල්ල කතා කරා වගේ platform independence කියන ගතිය ගේන්න ඕනි නිසා. ඒ කියන්නේ එක තාක්ෂණික තත්වයක් සහිත පරිගණකයක ගොඩනගපු ක්‍රමලේඛයක් high level language ක්‍රමලේඛයක් ඈ. හරි? එතින් ඇතම් ඉහළ මට්ටමේ භාෂාවලින් කියලා කියන්නේ එකයි. උදාහරණ තමයි Java වගේ එකක්. හරි. එතකොට මේ වගේ high level learning program එකක් වෙනත් තාක්ෂණික තත්වයක් සහිත computer එක ධාවනය කරන්න නම්
ඒ කරන දේ තමයි අතරමැදි කේතයකට පත් කරලා ඊට පස්සේ ඒක අර්ථ විඤ්ඤාස කරලා ක්‍රියාත්මක වෙනවා. ඒ අතරමැදි කේතයට තමයි බයිට් කෝඩ් කියලා කියන්නේ. හරි, ඒ කියන්නේ සෝස් ප්‍රෝග්‍රෑම් එක සම්පාදක පාවිච්චි කරලා අතරමැදි කේතයට පත් කරනවා ඒක බයිට් කෝඩ් එක. ඊට පස්සේ ඒක තමයි අර්ථ විඤ්ඤාසක පාවිච්චි කරලා ක්‍රියාත්මක කරන්නේ. හරි, ඔක ඩියුට් එකේ ඉතාලි පැහැදිලිව තියෙනවා. හරි, එතකොට ආකාර පරිවර්තනය කරනු ලබන්නේ එවැනි බයිට් එකේ සාමාන්‍ය සම්පාදනය ලබා ගන්නා යන්ත්‍ර භාෂාවට වඩා වැඩි වේගයකින් ක්‍රියාත්මක කරන නිසා කියන එක වැරදි. එතන මේ අතරමැදි කේතයකට බයිට් කෝඩ් එකකට ක්‍රමලේඛයක් පරිවර්තනය කරන්නේ වේගය වැඩි කරගන්න ඕනින්ද නෙවෙයි. හරි, අර යන්ත්‍රයේ මත යැපීම කියන ක්‍රියාවලිය අහෝසි කරගන්න ඕනින්ද. ඒ කියන්නේ මැෂින් ඉන්ඩිපෙන්ඩන්ස් කියන ගතිය හදන්න ඕනින්ද. හරි, පහ, ඇතැම් නූතන සකසන ප්‍රොසෙස් ඉහළ මට්ටමේ භාෂාවන්ගෙන් නැති ක්‍රමලේඛ යන්ත්‍ර කේතයකට පරිවර්තනය නොකර ක්‍රියාත්මක කරයි. ඒක කොහොමද වෙන්නේ? මොන සකසණයේ වුණත් සංඛ්‍යාංක තාක්ෂණයේ භාවිත කරන පරිගණකයක් නම් එක බිංදු බවට පත් විය යුතුමයි. එහෙනම් මේ ඇතැම් නූතන සකසන කියලා කතන්දරේ බොරුවක්. හරි, ඕනෑම සකසණයකට මම මේ ඒ වචන පාවිච්චි කරේ. අපි දන්නවා දැන් ක්වොන්ටම් පරිගණකයක් ගත්තොත් එතන යන්නේ වෙන රටාවක් නේ. අපි දැන් මේ කතා කරන්නේ සංඛ්‍යාංක තාක්ෂණික ක්‍රියා කරන පරිගණකනේ. එවැනි පරිගණකයක සකසණයකට තේරෙන්නේ එක බිංදුව විතරයි. ඒක අපි කතා පැහැදිලිව කතා කරලා තිනවා. ඒ සකසන නූතන වුණා කියලා පරිවර්තනය කරන්න නැතුව ක්‍රමලේඛයේ කෙලින්ම ගියත් ක්‍රියාත්මක කරන්න බෑ. එනවා තේරෙනවා. 85 වෙනි ප්‍රශ්නේ උත්තර පහම වැරදි. අනුදගේ නිගමනය හොඳයි. හරි, උත්තර පහම වැරදි. එක උත්තරයක්වත් නිවැරදි උත්තරයක් නැහැ. අපිට තෝරගන්න තියෙන්නේ පහත කවර වදන්තියක් සත්‍ය වේද. මෙන්න මේකේ මගේ ස්ක්‍රීන් එක පොඩ්ඩක් බලන්න ඕනේ, මට හරියට මතක නැහැ. අනිවාර්යෙන් මේක දෙන්න ඇත්තේ ඕල් කියන උත්තරේ. ඒක තත්ත්වය අසාධාරණයි. වැඩ කරපු ළමයාට අසාධාරණයි. මොකද හේතුව? මේ මේකේ උත්තරයක් පොඩ්ඩක් එහාට මෙහාට කරලා හදන්න තිබ්බනේ. හරි උත්තරයක් නේද? හරි, එහෙනම් 85 පුතේ කතන්දරේ ඔකයි. උත්තර පහම වැරදි. එහෙනම් අපිට ගන්න වෙන්නේ ඕල් කියන උත්තරය. හරි, 86 දෙන්න. 86 මොකද උත්තරේ? පහ පහ කියන්නේ 9. බල එතකොට ඔව් මේක 418 නෙවෙයි ඈ නේද? ඈ මේක 418 ඈ. නෑ නෑ, 400 නෙවෙයි. ඔව්, එතකොට මෙතන තියෙන මොකද්ද? මෙතන සීනවා 100 ෆ්ලෝ ඩිවිෂන් 3. ඒ කියන්නේ 100 3න් බෙදුවාට පස්සේ ලැබෙන උත්තරය ඒක ඉස්සලාම ක්‍රියාත්මක වෙන්නේ. එතන උත්තරේ මොකද්ද? 33යි නේද? කතා කරන්නකො. ඔව්. ඔව්, 100 3න් බෙදුවාට පස්සේ ලැබෙන පිළිතුර මොකද? 33.333 ගන්න එන්නේ. එතකොට මෙතන 33 කියන කෙනා ලබ්ධිය. මෙතන තියෙන ෆ්ලෝ ඩිවිෂන්. ඊගාවට ඒක මොඩියුලා 4. ඒක මොඩියුලා 4 කියලා කියන්නේ මෙතන ඉන්නේ මෙහෙමනේ. මේක මොඩියුලා 4. તો 33 4න් බෙදුවාට පස්සේ ඉතිරි. ඉතිරි එකයිනේ. නේද? ඔව්. 33ට 4 වටයි, ඉතිරි එකයි. එහෙනම් මෙන්න මේ කොටස ක්‍රියාත්මක කළා ඉවරුනහම මෙතන උත්තරේ එනවා 1. ඊගාට මේ මොකද්ද මේ ඔපරේටර් එක? ඕ ඈ විකයිසෝ විකයිස් ඔය එක කියන්නේ මේ පයිප්ලයින් එකනේ කීබෝඩ් එකේ තියෙනවා. මේක ඇත්තටම මේක කීබෝඩ් එකේ තියෙන මේ ඉරිකැලි දෙකක් විදිහට. හැබැයි ඔය ප්‍රින්ට් කරනකොට මේ මැද හිස්තන පේන්නේ නැහැ. මේකේ ප්‍රශ්නේ. එතකොට 1O8 එහෙම නෙන්නේ. તો 1 කියලා කියන්නේ බිංදු 7යි. එකයි 8 කියලා කියන්නේ බිංදු 4යි. එකයි බිින්දු 3යි. ඔය එකේදි වෙන්නේ එකක් හෝ සත්‍ය නම් සත්‍යය. එතන මෙතෙන්ට එක එනවා, මේ දෙක බිින්දු. මෙතෙන්ට එක එනවා, මේ ටික බිින්දු. එතකොට එකයි බිින්දුයි බිින්දුයි එක කියන්නේ 9. උත්තරේ 86. උත්තරේ 9. හරි, අර බිට්වයිස් ඔපරේටර් හොඳට බලාගන්න. දැන් ඔබ දැක්කා 18ත් ඇවිල්ලා තුනක්, 19ත් ඇවිල්ලා තියෙනවා. හරි, 87 වෙනි ප්‍රශ්නේ.
අසූහතෙන් කද කියන්නේ පහත් දැක්වෙන පයිතන් කේතේ ප්‍රධානය කුමක්ද? ඔන්න දැන් තියෙන මෙතන රේන්ජ් එක මෙතන 1,5 කියලා කියන්නේ දැන් අපි දන්නා එතකොට ස්ටාර්ට් එක 1නේ 1 2 3 4 කියන අගයන් සහිත ලිස්ට් එකක් මෙතන හැදෙනවා. බලන්න මේ රේන්ජ් කියන ශ්‍රිතය සෑහෙන පාවිච්චි කරලා තියෙනවා. මම කියන්නේ මේ රේන්ජ් 1,5 කියන එකෙන් හැදෙනවා මේ ශ්‍රිතය. x වලගේ ci ලු. එතන for loop එක වැඩ කරනකොට මේ එක ඉස්සෙල්ලාම ආදේශ වෙනවා i ට. හරි? එතන පල්ලෙහාට ආවම x සමානයි x ඍණ i කියලා තියෙන්නේ. එතන x ඉන් අඩු වෙනවා i ගිය අගේ i කියලා කියන්නේ 1යි. එතන මෙතන x වලගේ 99ක් වෙනවා. x 99ක් වෙනවා. ඊට පස්සේ i loop වෙලා loop ඉච්චාම x ආදේශ වෙනවා 2. ඊට පස්සේ පල්ලෙහාට ආවම i x ගිය අගෙන් 2ක් අඩු වෙනවා. එතකොට 99ෙන් 2ක් අඩු වෙච්චාම 97ක් වෙනවා. දැන් හිතා ගන්න පුළුවන් මොකද්ද කියලා නේද? 97යි sorry. 97යි. ඊගාව පුරාකරණයේදී අයිට ආදේශන 3 එහෙනම් 97ෙන් 3ක් අඩුනහම 94ක් වෙනවා. ඊගාව පුරාකරණයේදී අයිට ආදේශන 4 එහෙනම් 94ෙන් 4ක් අයින් වුණාම 90ක් වෙනවා. තව පුරාකරණ අවස්ථාව ඉවරයි. ඊපස් print text කිව්වම 90 print කරනවා. 87 වෙනි ප්‍රශ්නේ ආවේ 90ද? ඔව් සර්. සුවපිය අනුව ඈ. රයිට්. ඊගාවට මොකක්ද 88? පහත් දැක්වෙන පයිතන් කේතය ABC ABC ආදානය ලෙස ක්‍රියාත්මක කළ විට ලැබෙන ප්‍රතිදානය කුමක්ද කියලා අහනවා. හරි. එතකොට result කියන variable එකේ තියෙන්නේ 1. අපි ගත්තොත් result කියන variable එකේ තියෙන්නේ 1. s input කිව්වහම input කරන්නේ ABC ABC නිකම්ම input ශ්‍රිතය තියෙන්නේ. එතකොට කොහොමවත් අන්තිමේ දත්තයක් තමයි input වෙන්නේ. එහෙනම් s කිය අගේ තියෙන්නේ මොකද්ද? මෙන්න මේ ABC ABC කියන්නේ. ඊගොඩ මෙතන තර්කයක් ගෙනවා if len s s කිය length එක කිව්වහම s කිය තියෙන්නේ තන්තුමය දත්තයක්. තන්තුමය දත්තයක length එක කියලා කියන අකුරු ගන්න. අකුරු කීයද? ABC ABC කිව්වම 6යි. ඒතර S කියාගේ දැන් sorry len x කිව්වම 6යි. 6 3ට වැඩිද? ඔව් තර්කයේ සත්‍යයි. එහෙමනම් result කියන variable එක යගේ දෙකක් වෙනවා. ඊගාට type එකක් තියෙනවා if len s උඩයි 6ද? නෑ නේ. S කියාගේ 6යි len x කියන්නේ 6යි. 6 6ට වඩා කුඩා නැහැ නේ තර්කයේ අසත්‍ය. එහෙනම් විසස් සමානයි 3 ක්‍රියාත්මක වෙන්නේ නැහැ. else else if එකට එනවා. else if එකේ තියෙනවා මොකද්ද? len s කියලා කියන එක 6ට වඩා විශාල දෙයක් නැහැ නේ. len x කියලා කියන එකේ යගේ 6යි නේ. 6 6ට වඩා විශාල නැහැ නේ. එහෙනම් විසස් සමානයි 4 සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් මේ if එකේ else එක අනිවාර්යෙන් ක්‍රියාත්මක වෙලා result කියන variable එක යගේ 5ක් වෙනවා. ඒගොල්ලෝ බලලා තියෙන්නේ මේ ඔයගොල්ලෝ if එක else if එක දන්නවද කියලා. මොකද එන්නේ? 88 වෙනි ප්‍රශ්නේ. හා උත්තරේ පහනේ. පස්සේනේ උත්තරේ පහනේ දෙන්න ඕනේ. හරි. පස්සේනේ උත්තරේ එන්න ඕනේ පහ කියන එක. 89. බලන්න 88 මේ වගේ ප්‍රශ්නයක් ආවා 89 ත් ඇවිල්ලා තියෙනවා. මොකද 89 ඇවිල්ලා තියෙන්නේ? හරි මෙයා 89 ත් ඇවිල්ලා මොකද්ද? 3 3 කියන්නේ 10 වෙනි උත්තරේ නේ. බලන්න පහක් දැක්ක. ඔව් පහක් දැක්ක වෙන පයිත කේත ගන්නේ ප්‍රධානික මක්ද කියලා අහනවා. L කියලා ලිස්ට් එකක් දෙනවා x සමානයි බිංදුවයි. ඔන්න අර ගේම් එකක් කරනවා. බලන්න. For i in range len L len l කිව්වා මොකද වෙන්නේ? l කියන විචලනයේ තියෙන ලිස්ට් එකක්. ඒකේ දිග අවයවයන් කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. අවයවයන් 10ක් තියෙනවා කියලා කියන්නේ. එතකොට රේන්ජ් කියන ශ්‍රිතයට මෙතන 10 අගේ බවට පත් වුණාම මෙතන එනවා මොකද්ද? බිංදුවේ සිට 9 දක්වා අගයන් 10ක ලිස්ට් එකක් ආපහු. කියන්නේ මෙන්න මේ කොටසෙන් මෙතන ගොඩ නැගෙනවා. ලිස්ට් එකක් බිංදුව 1 2 3
හතර පහ හය හත අට නවය නේ රේන්ජ් 10 පුළා මොකදින් හරි x පටන් ගන්නකොට බිංදුවයි ගුණාකරණය පටන් ගන්නකොට මේ බිංදුව ආදේශන අයිට දැන් බලන්න එකම රටාව මේ යන්නේ අයිය වගේ බිංදුවක් වෙමින් පල්ලෙහාට ආපුවාම if l ගේ i කියලා කියන්නේ l ගේ බිංදුව l ගේ බිංදුව කියලා කියන්නේ එක පළවෙනි දත්තය l ගේ එක කියන්නේ sorry l ගේ බිංදුව කියන්නේ පළවෙනි දත්තය එකනේ මේ ඒක බිංදුවට වඩා විශාල කුඩාද sorry එක බිංදුවට වඩා කුඩා නෑ ඒ හින්දා කන්ටිනියුම් ක්‍රියාත්මක වෙන්නේ නෑ ඊට පස්සේ if l ගේ i l ගේ i කියලා කියන්නේ l i දැන් බිංදුවයිනේ ඒ කියන්නේ එකමයි එක විශාලද 10ට නෑ ඒ තර්කය අසත්‍ය එහෙනම් බ්‍රේක් ක්‍රියාත්මක වෙන්නෙත් නෑ ක්‍රියාත්මක නොවී ඊගාවට එනවා මෙතෙන්ට ආපුහම x සමානයි x ධන l ගේ i x ගේ බිංදුවයි l ගේ i කියලා කියන්නේ l ගේ එක කියන එක sorry බිංදුව l ගේ බිංදුව කියන එක l ගේ බිංදුව එකයි එහෙනම් x එක එකතු වෙලා s ගේ අලුත් වර්ගය හැදෙනවා ඒතර x ගේ එකක් වෙනවා හරි l ගේ i කියලා කියන්නේ l ගේ බිංදුව කියන එක l ගේ බිංදුව කියන්නේ එකනේ හරි ඊට පස්සේ උඩට යනවා උඩට ගියාම දැන් ආදේශ වෙනවා එක i එක ආදේශ වෙලා පල්ලෙහාට ආපුවාම l ගේ එක කියන්නේ දෙවෙනි දත්තය කියන ඍණ දෙක ඍණ දෙක බිංදුවට වඩා අඩුයිද ඔව් තර්කයේ සත්‍යය එහෙනම් කන්ටිනියු ක්‍රියාත්මක වෙනවා ආපහු ලූප් එකට යනවා කන්ටිනියු ආපහු ඩිපිට ලූප් එකට යනවා දැන් i ට ආදේශ වෙනවා 2 i ගේ 2යි දැන් l ගේ 2 කියන්නේ තුන්වෙනි දත්තය 4 4 බිංදුවට අඩුයිද නෑ එහෙනම් කන්ටිනියු ක්‍රියාත්මක වෙන මේ පල්ලෙහාට එනවා l ගේ i කියලා කියන්නේ 4 4 10ට වැඩිද ඒත් නෑ එහෙනම් බ්‍රේක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ පල්ලෙහාට එනවා දැන් මෙතන l ගේ 2 කියන්නේ 4 4යි x ගේ 1යි x ගේ අලුත් වර්ගය 5ක් වෙලා උඩට ගියා ගිහලි වරලා දැන් x ආදේශ වෙනවා 3 ලිස්ට් එකෙන් 3 i කියලා කියන්නේ 3 ඒතර l ගේ 3 කියලා කියන්නේ හතරවෙනි දත්තයේ තියෙන්නේ 3 කියලාමයි. එතකොට 3 කියන එක බිංදුවට කුඩාද නෑ. ඒ වගේම 10ට විශාලද ඒත් නෑ. එහෙනම් මේක ක්‍රියාත්මක වෙලා x ගේ 5යි l ගේ 3 කියන්නේ හතරවෙනි දත්තයේ 3මයි. එතකොට 5යි 3යි එතන 8ක් වෙනවා. වෙලා ආයි උඩට යනවා. ගියාම දැන් ආදේශ වෙනවා 4. බලන්නකෝ. හරි. හතර ආදේශිච්චාම අයිට මෙතෙන්ට ආවම l ගේ 4 කියන්නේ පස්වෙනි දත්තය කියන්නේ 2. 2 බිංදුවට අඩුද නෑ. ඒ වගේම මෙතෙන්ට ආවම 2 10ට වැඩිද ඒත් නෑ. එහෙනම් මේ ක්‍රියාත්මක වෙනවා. x ගේ 8යි l ගේ i කියලා කියන්නේ ඒතර 2 එන්නේ 8යි 2යි 10යි. ආය උඩට යනවා. ඊගාට 5. අයිට 5 එනවා. 5 කියන්නේ 10ට බිංදුවට කුඩා ගැද්ද නෑ. 10ට විශාලා ගැද්ද නෑ. මෙතෙන්ට එනවා එකතු වෙනවා. l ගේ i එක හරහා මෙතන 5ක් එනවා x 5 එකතු කරපුවාම x ගේ 10යි 10යි 5යි 15යි ආය උඩට යනවා ගියා රස් දැන් එනවා 6 i ට 6 කියලා කියන්නේ බිංදුවට කුඩාවත් 10ට විශාලවත් අගයක් නෙමෙයි එහෙනම් පල්ලෙහාට ආවා ඇවිල්ලා මෙතන l ගේ i කිව්වම 6 එනවා 6යි මේ x ගේ 10 අගේ 15යි මෙතන 21ක් එනවා සමහර අවුලක් වුණා නේද? අවුලක් වුණාද? එල් ගියා කියන මිනිහ ආදෙස් උනේ. ආදෙස් වෙනා ගියද? 8 දක්වා 10ක් පාප එක හරි නේද? ලිස්ට් එක ගියාගේ ආදෙස් ගරි. 10 දක්වා හරි. 10 දක්වා හරි. 10 දක්වා හරි. તો 10 උනේ කී ආදෙස් උනාමද? 2 ආදෙස් උනාමද? 2 2 ආදෙස් උනා. ඊගාට එනවනේ ඍණ 7නේ මා ඔව් ඍණ 7 ආපුවාම